උපයන විට ගෙවීමේ බද්ධ තවදුරටත් අපිට පුළුවන් වෙයිද සංශෝධනය කරන්න රාජ්‍ය බලාපොරොත්තු වෙච්ච ආදායමම ලබාගෙන ඒක කරන්න පුළුවන් ආණ්ඩුව අපිට කිව්වේ පෙයි එක හරහා රුපියල් බිලියන 100ක් එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා කියලා සැප්තැම්බර් අග වෙනකොට රුපියල් බිලියන 107ක් ලබාගෙන තියෙනවා මේ විදිහට ගියොත් රුපියල් බිලියන 125ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන අවුරුද්ද ඉවරන ඉලක්කය තියෙන 100 නම් අසාධාරණ නැහැ මෙය නැවත රිවයිස් කරන්න කියලා කරන්න ඉන්නේ අමත්තන් බෝතල් වල හොරස් ටිකර් ගන්න රුපියල් බිලියන 80ක් හෝ 100ක් අවුරුද්දකට නැති වෙනවා අපි හොයලා බලමු කොහොමද කියලා මේ මඟ කියන්නේ ඒගොල්ලෝ නිල වශයෙන් ස්ටිකර් 100ක් ගැහුවා කියන ඒ ස්ටිකර් 100ක් ගහලා බෝතල් වල ස්ටිකර් 100 ඇලෙවා කියන ඒවැනි ස්ටිකර් සෙට් තව 10ක් 15ක් ගන්න ඒවා අලු ඒකම කෝඩ් එක තියන තව බෝතල් තියන 10ක් එහෙම හොරට ස්ටිකර් ගහනවා නම් ඒ බද්ද ලැබෙන්නේ දැන් මොකද ගන්නවද අපි වහන මේ ස්ටිකර් එකට කොස්ට් එක 190 හැබැයි ඩිජිටල් එකේ කොස්ට් එක 720 වුණාට 190ම ගන්න මාර සීන් එකනේ වහම අය කර ගන්න ඕනේ නැවත ඒ කට්ටියකින් එක ගන්න බොහෝ දෙනා කියන්නේ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ඉහළ තැන්වල සුරාබදු එකේ නිරදානවා අනිත් එක තමයි ඩිජිටල් ස්ටිකර් එක හරියට පේන්න ඕනේ බලන්න ඔයාලා මොකුත් පේන්නේ මේ බෙලේස ටෝච්චර් එකක් වම් පේනවා දැකලා ඉතින් ඒ වගේ ටෝච් කාටද තියෙන්නේ මොන මගුලටද මේ ටෝච් එකක් අහලා මේක බලන්න ඕන සිස්ටම් එකක් හදා හදා